මන් සරrnaයි ද දෙස් විසියක වषය සි berhas seperti Sri lanka වෙලාෙන් සවස දෙකට අප එකතු වෙන්නේ. අभි දම්මත් ප්‍රදීපිका ගන්තරත්නයෙන් කොටසක් සාක කරන්නයි අපි පෙන්ම திருරුවන් සරනගේල සාක waraரம் කරmu. නමුෝතස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස බුද්ධන් සරණං ගච්චාමි දම්මං සරණං ගච්චාමි remarks sanghangsarrenang ga cami Du tiyampi budhang sarenang ga cami Du tiyampidhaangsarrenang ga cami Du timpi sanghang sarenang ga cami Ta timpi budhang sarenang ga cami Ta timpi dhaangsarrenang ga cami සතියම්පි සංහංසරනං ගච්චාමී සාධසාධසාධ හැමදිනාම තිරවාන්සරණයි නැවත වරක් අපි ස්කී අෂා කරු. අපිට පසුගිය ස්්‍රීක පේවා නද මහි ී අපි පසුගේ සතියේසාකච්ඡා කළේ අවසානයේද කතා කරේ විධ අපි වට්ට ගැන කතා කරා වට්ට තුනක් ගැන කතා කරා එතකොට කම්ම වට්ටකිෙලේසවටට විපාක වට්ටාදී වශයෙන් වට තුනක් ගැන කතා කරලා එතකොට ට පස්ස පිසාකච්චා කරා එක අවිද්‍යාවය පටන් ජාති ජරා මරනාදී වෙනකම්ම නොයකුත් උපමාවරින් අ ගඩුවක් හැදෙන මනුස්සයා ගෙන කියලා විෂේ. විද්‍යාවෙන් පටන් ගත්තම අන්ද මනුස්්‍යයා ඉට පසේය කකුල පැටිල කකුල පැටලේනවා ආදී වශයෙන් ගිහිල්ලා හිට පසේ ගඩු ඇති වෙලා ඒ අනුව අපි ඒ නොයිකුත් උපමාආශ්‍රෙන් ජැනගත්තා මේ අවිද්‍යාව ආදී වූ ඒ කරුණු දොළ හා කොයි විදිහතද තේරුම් ගන්න සාමාන්‍ය පුද්ග දෙයකුරට තෙරුම් ගන්න පහස වෙන්න කියලා ඊට පසේ තවදුරටත් ඒකත තවත් තියෙනවා මේ උපමා අපි ඒවට යන නැහැයි වතනය කියව ගන්නත් තුළවා මතන දැන් දැනුවාට තියෙනවා. ඊළඟට දැන් අපි කතාකරේ මේ බින්න මේ කොටස් ගැන. කොයි විදිහටද මේ පටිච්ච සම්පා ධර්ම තේරුම් ගන්න කෙළකි බොත් සත්‍යය වශයෙන් තේරුම් ගන්නු විදිහ අපි ඒ පොඩ්ඩක් මගෑරය ඒක පොඩි ගැටතුුසාගර තැන තම් වැඩිර තරුම් ගැනීමට තැන්ති බච්චි නිසාහප මේක පසුවට. කල් දැම්මා ඉට අපි කෘත්තිය වශෙන් ඉගර ගත්තා ඉඩට මිත්‍යාදර්ශන නිවාරණ වශයෙන් ඉගන ගත්තා ඉටවස්න් අවසානයේදී උපමා වශයෙන් ඉගන ගත්තා ඉටස් අදාපිට තියෙන මේ ගම්බීර වශය නුවයි නය ප්‍රබේද වශයනුවයි ඉගෙන ගන්න කොටස තමයි අපිට තියෙන් හරි එතකොට මේ නය ප්‍රබේද වශයෙන් ගන්නකොට නය ප්‍රබේද වශයෙන් ගන්නවා කියලා කියන්නෙම ඉස්සල බලමු කොමද මේ ගම්බීර අර්ථයෙන් ගන්න කියලා ගැම්ඹුරු බව කොහොමද අපි තේරුම්ගන්න කියලා එතකොට මෙන්න මෙතදි මේ අර්ථ එතකොට ගැඹුරු වශයෙන් දැනගන්නවා කියන තැනති හතර ආකාරයකට දැනගන්න කියලා මේ පග්‍රන්තයේ සඳහන්ගනය තමයි අත්ත ගම්බීර දම්ම ගම්බීර දේශනාගම්බීර ප්‍රතිබේද ගම්බීර කියලා අත් අපි හලතිනවා පටිසම්බිධ ඥාන ගත්තාම අත්ත පටි සම්බිදා ධම්ම පට සම්බිදා අදී වශයෙන් ඒ වචන අත්ත ධම්ම කියීනේවා යෙදෙන විදි විශේෂ මේ අර්ථ කියලා කියන්නේ පලය පිළිබඳව තියෙන අවබෝධය තමයි අත්ම් අර්ථ කියලා කියන්න ධර්ම කියලා කියන්නේ ඒ පලේ ලැබීමට හේතුවන දේ පිළිබඳව තමයි මේ ධර්ම කියලා කිය ට මේ අත්තගම්බීර කියලා කියන්නේ මෙතිදි කියනො මේ මේ යම්කි සිවිදිකින් ජාති කියන ප්‍රත්‍ය යෙදිලා ජරාමරණය කියන දේ සිද්ධ නොවන්නේ නොවේද ැන සිද්ධ වෙනවාමයි වන්නේම වේද ජාති ප්‍රතතිඇති කල්ලි ජරාමරණය වන්නේම වේද නොවන්නේ නොවේද දෙමයි නේද නොවන්නේ නොවයි කියනකයි වන්නේ ම වෙන කියන දෙකම එකම අර්ථයදන්න. හැරි ඒ වගේම ජාති ප්‍රත්තිය හැර අ්‍ය ශක්තියකින් නමොවේද ජරාමරණ සිද්ධ වෙන්න ජාතිය කියීනක තමයි ලඟම කාරණය කියර නැපි කියන්නේ පදත්ානය ක ල පවිච්චකානම ජාතිය කනක ජරාමරණය. අන්න්‍ය ශක්තියකන්න වෙේ. අන්න ඒ අර්ථය අවෝධ කරට ලේසින අපි දැම් හලාහල පොඩිකාල දම් ටි ටි ආලාහ රදතිීම හිඳද ිටි හරි සුත මේ ඥානයක් හැටියට අපිට ලැබිලා තියෙනවා. නමුත්. බුදු කෙනෙක් කිපදුන් නැත්තං මේ ධර්මය ගැන කියන්න. කිසිම විදිහකට කෙනෙකොට නිකමටවත් හිතන පැත්තක් අවබෝධයන පැත්තක් නෙවීමක. ඇති ඒකෙන්ද මේ ඇත්තර්ම අවබෝධයට දෂ්කරයිදන්. බුද්ධෝාද නැති කාලයක් ගත්තොත් මේ කිසිම දෙයක් ගැන කිසිම දෙයක් අහන්ඩුවේ නෑනෙ ඇති අපි අති වාසනාවන්තෑ මේ කාල අපිට අඩුම්ගානය සුතමේ ඥාන වශයෙන් මේ මොලින් මහල ට පස්සෙ ඒ අනුව අපිට මෙනෙහි කිරීම් භාාවනා කිරීීම ආදීවලට යොමුවෙන්න පුළුවන්දක නිසාම් ඉතාමත්ම ගාම්බීරයි. ඒක අර්ථ වශයෙන් මෙතන අර්ථ කියල කිව්වේ ඒ පලය දැම් බලන්න කලින් කිව්වේ අපි මේ ජරාමරණය. ජරාමරණය කියන පලේ තමයි. දි ගත්ත එතවර ජනාමරණය කියන දේ පිඩිබඳව යම් කසි අවබෝධයක් දෂ්කරයවබෝධයක් කරගන්න එතවට අන්නදමක අර්ථ ගම්බීරයි කියලා කියනවා එත මේ විදිහටම ජාතිය කියන එක භවය කියන එක හේතුකොටගෙන ජාතිය වෙනවා කියනෙ එක තෙරු ගන්න මාරු ජාතිය කියන එක දකිනවාදැන් දරුවෙක් ඉප දෙනවා දකිනවා නමුත් ඉපදීම සිදධ වෙනකට හේතුම නෝද මිනිසන්ට කියන්න පුළුවන්න්නේ. වෙන වෙන හේතුනේ දෙමවපියන්ගේක තුවීමම නිසා කියල කියන්න පුළුවන් ඇත්ත සුභවධර්මය කියලා කියන්න පුළුවන්. නමුත් ඇත්තම හේතුව වෙන භවය කියන එක කාට්වත් පෙන් නෑන්. එකඇනි පලේ පිළිබඳව නිසි අවබෝධයක් නෑ ජාතිීකනක පිළිබඳව නිසි අවබෝධයක් ලැබෙන්නෑ. බාහිර කරනුත්ක ගලපල යම්කි සවබෝධයකට පත්වනවා නිසකේක ඇත්තම අනවබෝධයක්. හරි අන්න ඒක නිසා. පලේ හැටියට තේරුම් ගැනීමත් මේක අමාරුටයක් එතකොට ඒ නිසා මේකට කියනවා මේ හේතුූහුගේ පලේහි දැ දැ හේතුවල පලය මේකයි කියලා දැනගන්න එකට අපි කියනවා අත්ත පටි සම්බිදා කියෙන් ති මේ පටිසම්බිධාඥාන ලබනවා කියන්නම මේ පලය පිළිබඳ යම් කිසි හේතුවක් ඉපදලාම් මේ පලය ඇතිය අනගේ පලේ පිළිබඳව තියෙන දැනුම තමයි අර්ථ පට සම්බිධාර කියලා කියන්න එක අර්ථය තේරුම් ගඩ ගම්බීර ගැමුරු එලඳ ධම්ම ගම්බීරය අපි කතාකරේ අත්ත ගම්බීර කියන අර්ථය ගම්බීර කියර කියන්නේ පලය තේරුම් ගැනීමට ඇති ගම්බ පලේ ඇති ගැඹුරු භාවේ එ ධම්ම ගම්බීර කියර කියන්නේ යම්යම් මාකාරයකින් යම්යම් අවස්ථාවන් එකතු වෙලා යම් අවස්ථාවටද අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්ති වෙන එහිම නැත්තං එක කියන්නේ සංස්කාරයේ පති අවිද්‍යාවයි කියලා තේරුම් ගන්න එක.ලකට හේතුව තේරුම් ගන්න. එළඟට ජරාමරණයට ප්‍රත්තිය ජාතිය කියන එක තේරුම් ගන්න එක තමයි මේ අර්ථය ගන්නේ එක ගැබුරු බවතියන එතකොට මෙතන්ද හේතුව පිළිබඳව සැලක්වාම එක හරිම ගැමුරුයි ඒක හිතාගන්න පුළුවන් සාමාන්‍යෙන් ප්‍රතක්ෂනයකුට හිතාගන්නඩ බෑ දැම්මි ධර්මශවනයක් කරලා කරපු නැතිකෙනෙකොට හිතාගඩවත් බැරිදයක්. ඒක නිසා ඒ හේතු ධර්ම ගැන තමයි මේ තියන හේතු ධර්ම ඇත්තරම ඉතාමත්ම ගැමරු පලයක්ත් ගැමුරුයි එකර කියනවා අපි අත්තගම්බීර කියලා හතුත් හරි ගැඹුරු ේතුව තේරුම් ගන්නඩ ොහොම අමාරුයි එකන් අපිගෙන හේතුවත් හරි ගාම්බීරයි කියලා එක අපිගෙන දම්ම ගම්බීර කියලා. එට පස්සේය අපිට ලැබෙනවා හේතුව හේතුව දැනගැනීමේ ඥානය හේතුවවෙහි පැවති ඥානය කිය කියන හේතුව දැනගැනීමේ ඥානයට අපි කියනවා දම්ම පටි සම්බිදාව කියලා ධම්ම පටි සම්බිදාව කියලා කියා. ට පස්ස දේශනාගම්බීරේ දේශනාගම්බීරය කියළ කිව්වේ මතකද අපි සාකච්ඡා කලා මුලදීම මේ කරුණු දොලා ගත්ත හම ඒක මුල්ල ඉඳම් අගටත් බුදුරජාණන් වහන්සේ දේශනා කලා තියෙනවා එක අපිතු අනුලෝම දේශනාවක ඉළඟට අගහින්දල මුලටත් දේශනා කරල දින අපිත එක් ලෝම දශාව ඉට පස්සේ මැදයිදංමුලට මැදයිදං අගට ඒ ආකාරයමුත්ක දේශනා කවති නො නොයෙකුත් ආකාරෙන් මේ දේශනා කරලා තියෙනවා එක නිසා මේ දේශනාව ඉතාම ගැමුණ එක දේශයම් පහසුවෙන් වටාගණ්ඩ බෑ. ඒක තමයිබුදුරජාණන් වහන්සේ නොෙක් තැන්වලකිීම මේක තේරම් ගණ්ඩ ලේසි ැ කියලා අන්ද ස්වාමීන් වහන්සේ පහසුවෙන් තේරනාකිව්වට. න්ද ආනන්ද ස්වාමන්නාසට කිව්ව මෙහෙම කියන්න එපා නන්ද මේක ඉතාමත්ම ගැබුරුයි කිය ත විස්සරහදැපි කොටසටත් එනවා ඉට පස් මේ ප්‍රතිවේද ගම්බී ප්‍රතිවේද ගම්බීර කරකන මාර්ග පල ආදිය ලැබීම ඉතාම ගැබුරු ඉද මේ ටික දැනගෙන අවිද්‍යාව කියන එක තියෙන අනුවන ක විද්‍යාව කියන්නේම අනුවනකම දර්ශනය හරිර පෙන් නැති එක ඒවා මේ ප්‍රතිබේද ඥානය තමයි එය දුරකරන්්ඩන අද්‍යාව දුර කරනවා කිය එක අදී වශයෙන් කළ යුත්තෙම මේ මාර්ග ඥානවලින් තමයි මේ එකන් එක 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 තුනී වෙලා දුරවෙලා යන්නේ. ඉතින් මේ අවිද්‍යාවත් අන්හාාවත් කියන අවසාන වශයෙන් දුරුවවෙන්න අරහත් මාර්ග සිතෙන්. ඉතින් ඒ මේක ප්‍රතිබේද කරන්න හරිම ගැමුරු පහසු නෑ කීයෙන් කියීදනාද මේ ධර්මය පූර්ණ වශයෙන් අවබෝධ කල්ලා පටිචි සම්පාත් ධර්ම අවබෝධ කරගන්න හරි කන ප්‍ර්‍යක්ෂ වශයෙන් දැකලා ඒවා ගෙෙන් මිද. කියන එක ඒකයි මේ ප්‍රතිවේද ගම්බීර කියලා කියයි. හොඳ හග මයිකයා ොනලා ඔක්කර ගන්න. හොඳයි ඊට පස්සේ මෙන්න මෙතන විස්සර කොටසක් තියවා එක කියව ගන්න අපි යනවා ඊළඟ කොටසට ඊළඟ කොටසෙදී කියනවා මෙන්න අපි දැ ණය ක්‍රම බලන දැන් අපි ඔය ැලුවේ ගම්බීර කියන කොටස තමයි අප බැල. ගම්බීර කොටස බල අපි මේ ණය කියන ඇ මෙතන ගම්බීර වශයෙන් කියන කොට තම අපි දැන්ට් සාකච්චා කර ඇතකොට අත්ත ගම්බීර දම්ම ගම්බීර ඉට ප දේශනා ගම්බීර ප්‍රතිවේද ගම්බීරවශයෙන් ඒ හතර කොටසක් අපි මේ ගම්බීර වශයෙන් සාකච්ඡා කලා. ඉට පස් මේ ණය ප්‍රබේද වශයෙන්. ණය ප්‍රබේද වශයෙන් කියනකොට. අපිට තියෙන නව ණය ප්‍රබීධ වශෙන් මේ භවෂක්වේ නයක්‍රම හතරක් එ තමයි ඒ කත්ත නය නානත්ත නය අ්‍යාපාරණය ඒවන් දම්මතා නය කියන ඒ නය හතරක් නය කියල කියන්නේ ක්‍රමක් ඇත න්‍යාය ඒ කත්ත න්‍යය කිය කියන්න ඒත්ත නය නානත්ත නය නාත්ත නයයි ඒ කත් එක සමානභාවයෙන් තියෙන විදිහටත් මේ ගැන විස්තර කරන්න පුළුවන් වෙනස් වෙනස් විදිියකට දීනාකාරයමුත් විස්තර කරන්න පුළුවන් මේ පරිිච්ෂන උපාත්ධර්ම. ඒවගේම අව්‍යාපාරණයි. ව්‍යාපාර කියල කියන්නේ උත්සාහ කරනවා කියන එක. ඇතකොට අව්‍යාපාර කියල කියන්නේ නිරුත්සාහ බව. ඉරට ඒවන් ධම්මතානාය කියලා කියන්නේ. ධර්මතාවේ මෙසේවීම ධර්මතාවයක් කියලා කියනි තවදුරුටත් ස්තර කර ගත්තො ඒකත්තනය කිය කියන්නේ දැ බලන්න මේ බවචකරය ගත්තාම අවිද්‍යාව ප්‍ර්‍යයකරගෙන සංකාරයෝ හටගන්න සංකාරය ප්‍රයකරගෙන විඤ්ඥානය හටගන්න විදිහට මේක බලන්න මේක එක සන්තානයක සිදුවන දේවල් තමයි මේක ෙන්නුම් කරන්න යම් කිසි පුද්ගලයගේ අනවරාර්ග අතීතයේ සිට නිවන් දක්නා තෙක්ම ඒ සන්තානයේ චිත්ත සන්තාන් ඒඒ සන්තානයේ දිගින් දිකට දිගින් දිකට සිදුවෙන දෙයක් ගන තමයි මේ කතා කරන්න නැත්තං මංකරණ සංස්කාරයක වෙන කෙනෙකුට ප්‍රතිඵලයක් ලැබෙන් නෑ හරි ්ාය ප්‍රත්සන්ධ ්ඥායක් පහල වෙන්න වෙන කෙනෙක් ඒවගේ මේ එකම සන්තතියක නොසිදී පවතින ඒ කත්වයක් මේ පටිච්ච සමුපාල ධර්මතුර තියෙන අන්න ඒකට තමයි එක කියන්නේ ඒ කත්වනාය කියලා එතකොට අපි තවද්ද කිව් දෙයක් තමයි අර මේක හරියට දැනගන්නකොට උච්චේද දෘෂ්ටියත් ඒවගේ සාාසත දෘෂ්ටියත් කියන එක දුර් වෙන අයික ඇතින් මෙතැන් දි කියන්නෙ මේක හරීර දැනගන්නකොට හේතු පල ධර්මයන්ගේ ගැලපී දැකිනකොට අවබෝධ කරනකරම උච්චේද දෘෂ්ටි අතාරනවා ඒ වගේම ඒ ආකාරයෙන්ම අපිකවැර දෘෂ්ණ මූලිකව පටන් ගන්න චක්‍රය ගන්න කොට එන සාස්ත දෘෂ්ටියත් අතාරනයි කියලා. ඉරවසේ නානත්තනයි දකිනකොට තමයි විශේෂයෙන් සාස්ත දෘෂ්ටි ගැ සඳහන් කල තියෙ උච්චේද දෘෂ්ටිය සඳහ කල තියන්නේ කත්ත නයං ගන්න කොට ඊට පස්ස නානත්ත නයගන්න කොට අවිද්‍යාව ආදී තම තමන්ගේ ලක්ෂණයන් විිනිශ්ය කොට දැනීම අසංක්‍යත නානත්වයක් තියමු. ඒක කියන්නේ මේක නානත්වය කියලා කියන්නේ අංග දොලහිතින නාත්්‍යයක් ද අවිද්‍යාවයක් දැන් කෘතිය වශන් වෙන ගෘති කරනීමත් තියෙනවා සංස්කාරවල කෘතිය වෙනස් අවිද්‍යාවය කෘත්තිය වෙනස්. තමන්ට සොකීය සුකය තමන්ටම අයිති වූ ලක්ෂණයන්ගෙන් තමයි මේ අංග දොල් හා ක්‍රියාත්මක වෙන්නේ එහෙම ක්‍රියාත්මක වෙනකොට ඒ අභින අභිනවයෙන් ඒ ධර්මයන්ගේ ඉපදීම දකිනවා වේදනාව ප්‍රත්්‍යය කරගෙන ස තන්හාව ඉපදි තන්හා ප්‍රත්තිය කරගෙන උපාදානය ඉපදෙනවා එහෙමගේල්ල ජාති ප්‍රත්තියෙන් සමයින බව ප්‍රත්තියෙන් ජාතිය වෙනවා එතකොට ජරාමරණය පස්සේ ගත් ජරාමරණක නැකෙන ජරාමරණය දකිනකි නරතයරන මේ ජරාමරණය කියල කිව්වම ස්කන්දයන්ගේ ජරාමරණය එතන නැතිවීමක්ම සිද්ධියන එකම ස්කන්ධදයක්ත් තවත්තයකට යනවා එනක නෙවෙේ කියන්න මේ පඩිච්ච සමපාද. ඒක සම්පූර්ණයෙන්ම බිඳලා අල්ලුත්තිම් කලින් කරනලද කර්මයන්ගේ ප්‍රතිඵලයක් හැටියට නැවතත් ප්‍රතිසන්ධයක් ලබන. අතින් අන්න ඒක දකිනකොට මේ සාාස්ොත දෘෂ්ටියත් දුරු වෙනවාඒ වගේම මේකර එක සන්තානක බිගින් දිගට පවතින ස්වභාවය දැක්කාම එක භව එකට සීමාවෙනවා කියව තිෙනවා උච්චේද දෘෂ්ටයක් ඒකත් දුරුවෙනවා ඉරට අව්‍යාපාණයි කියලා කියන්නේ මේ කිසිම ධර්මය කර මේ ධර්ම දොල හැක් දැක තියෙනවා හේතු පල කියලා තියෙනවානේ එතකොට ඒ පලයක් ලබන්න හේතුවකට උත්සාහයක් ගන්න හේතුව පවතිනතා කල්ලේ පලේ පහළවීම තියර. ඒක නිසා ඒක මේ කවුරුහරි විසින් කළයුතුයි කවරුහ දෙවියක් විසින් කරලායි මේ දේ කරන්නේ කියනක් නෑ තොට දෙවියක් උත්සාහ ගණ්ඩෝඔන්නනෑ මෙහෙම කරන්න. මේක නිරුත්සාහිකව. අවිද්‍යාව පවතිනතා, හ්ඥාප්‍ය ්ඥාපි සංකාර කියන දේවල් අනිවාර්යම කෙරෙනවා. ඉතින් අන්න ඒවාගේ මේක උත්සාහයකින් තොරව, පතේ ලැබෙනකොට පලටික ලැබෙනවා අන්න ඒක තමයි අ්‍යාපාර නය කියලා කියන්නය තොදැර යි්රයක් කරන කවුරවරය විදිර බලගතු කෙනෙක් මෙ කරන එක සම්පූර්ණෙන්ම නැතිවෙනවා අකිරිය දෘෂ්ටිය වගේ එතකොට අහේතුක දෘෂ්ටිය වගේ දවල් නැතිවෙන්ඩ හේතුවේ නොමකට එට ඒවන් ධම්මතානයි ඒවන් ධම්මතානය කියලා කියන්නේ දීකිර කියනෙ එක ඇතිවෙන්නේ කිරි වලින්ම තමයි දීකිරි ඇතිවෙන් අන්න ඒවාගේ අවිද්‍යාවෙන්ම තමයි මේ සංකාරතියනක කෙරෙන්. සංකාර නිසාම තමයි විඤ්ඥාණ පහළවෙන්න ඔයාදී වශයෙන් බලනකොට මේක ධර්මතාවයක් මේක ධර්මතාවයක්. මේක කලින්කිවවගේම හේතුවක් නැතුව උපදින දෙයක් නෙවෙයි. ඒක නිසා මේක හේතුවක් ඇතුවමයි උපදින් මේ හේතු පල ධර්මතාවයක් තමයි මේ පටිෂි සම්පාදය පුරාම තියෙන් ඒක නිසා එකට කියනො ඒවන් ධම්මතා නයකේ. ලැතින් මේ ඒවන් දම්මතා නයිදකින ක නෑට තේරෙනවා මේ කිසිම දෙයක් අහේතුකව පහළ වෙන්න. එක හේතුවක් ඇතුමයි පහ වෙන්න කළලා හේතුකු දෘෂ්ටියත් ඒවගේම කුසල් ලකුසල්වල කරාට වෙනසක් නැහැයිකි නොවගේ අක්‍රී දෘෂ්ටියත් තියනවන ඒක්‍රී දෘෂ්ටියත් දුරුවෙනාමකදෙයා හොඳටම දන්නවා තමන් කරන්න කර්මය අනුව තමයි තමාගේ විපාකයේ සවකස් වෙන්නේ ආදී වශයෙන්. ුණු දැනගන්නකොට එක නිසා මේ මේ ණය හතරත් අපි එතකොට දැනගත යුතු වෙනවායි ඒ කත්තනය වශයෙන් නානත්තනාය වශයෙන් ඉට පස්ස අපි කිව්වා අ්‍යාපාරණයි වශයෙන් උත්සාහකින් තොරව සිද්ධ වෙන බව ඊට පස්සේ අපිය කිව්වාන්තිමට ඒවන් ධම්මතානායකර තින් මේ ආකාරයේ නයක්‍රම හතරක් මෙතන තියෙනව ඒ හතරආකාරයෙන්ම අපි තකොට එක දැනගත යුතුයි ඊළඟට කියවාබ අපි අර බුදුරජාණන් වහන්සේ ආනන්හාාවදුරොන්ට කිව්වා මේ පටිච්ච සමපපාදය කියන එක හරිම ගැමුුරුයි. මේක නොදන්න කට්ටිය හරියටර බුබස්ථනගොඩ පැටලුණාවගේ නැත්ත මේ නූල් බෝලයක පැටලුුණාවගේ ඔවුල් වෙච්ච නුල් බෝලයක පැටුුණාවගේ මේ මුළු සංසාරයම යන්නේ මේක නොදැනීම නිසාමයි කියල බදුජණන් වහන්සේ අපිට මේ පිළිබඳව යම් කිසි දැනුවක් ලබා ගනීම සුතු මේ වශයෙන් හරි අපිට බොහෝම උපකාරවෙනවා අප ධර්මාණකූල ජීවිතය තවදුරටත් හැඩගස්ස ගන්නන්නේ වගේ ධර්මය අවබෝධය සඳහා. ඉති මෙතනින් මෙකින බුදු සස්නෙහි නුව නැත්තේ සිහි ඇත්තේ ගැඹරු වූ පටිච සවපපාදයාගේ බේදෙහි යම් පරිද්දකින් පිහිට ලබන්නන්නේද එ පරිද්දෙන් සැමකල්හි වැර කරන්නේ කියලා කියනවා ගැන්නේ මේකට උත්සාහ ගණ්ඩ කියලා කියෙනම් පරිච්ච සම්පාදය ධර්මය තේරුම් ගන්න. ඉතින් අපිට ඊළඟට තියෙන්නේ මේ පට්ටාන නය. ඇත්තෙෙන්ම මේ පට්ටාන නයකමය ගැන කතා කරවනක විශේෂම අපි පටන්ගන්නේ ප්‍රත්්‍යය විසි හතරක් ඇසුරින්. ඒ ප්‍රත්්‍ය විසි හතරට අපි කියන සූ විසි ප්‍රත්්‍යය කියලා. සු විසි ප්‍රත්්‍යය ගැන දැන් ගත්තහම ඒ තියන බල හේතු පච්චය ආරම්මන පච්චෝ අධිපති පච්චෝ අනන්තරපච්චෝවාදී වශයගිහිල්ලා තින අපි කෙටියෙන් කලින් දවසගත් සාකච්ඡා කරා මේක අවිගත පච්චෝ දක්වා මේ ප්‍රති විසි හතරක්ගෙන තමයි සාකච්චා කරන්නේ ඉතින් අපිට මේ දවස්වල මේ ප්‍රත්ති විස්සර කරදීම සඳහා අන්තර්ජාතික තේරවාද අන්තර්ජාතික තේරවාද මධ්‍යස්ථානයේ වැඩසට හනක් යැනෝ තව විනානිී දහයකින්ඒක පටන් ගන්න ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා ඒක දැම් ප්‍රත්්‍ය කීපයක් ගිහින් තියන්නේ නමුත්මං ඉතාමත්ම ගෞරුවෙන් ආරාධනා කරවා හැමෝටම අපි මෙතන් ලංකිික දන්නම්ේ වින්ඩ එකට එතනින් ඒකට සූ එක හරහා සම්බන්ධ වඩ අද අපිට මංහිදන්න ආරම්මන ප්‍රත්තිය අවසාන කරා කියල අනන්තර් ප්‍රත්්‍ය අවසාන කරා සමනන්තර් ප්‍රත්තියදලා ඉදිරියට කරගෙනයයි මේ පහුගේ ටිකෙත් රෙකෝඩිංස් තේරම්. ඉති මේයාකාරෙන් බැඩුවම අපි කෙටිකාලෙකට මේ අභිදම්මත් සංග්‍රහය පොත මේ ප්‍රත්ති විසි හතරින් අවසං මෙය හින්දා. කෙටිකාලයකට අප අබිධම්මත් ප්‍රදීපිකා සාකච්ඡාව අවසංකරන්නවා. ස්වාමින් වහන්සේගේ ඒ උපසමස්වාමීින් වහන්සේගේ ඉදේශනාටි ඒවරණාට පස්සේ නැවතරක් අපි හමුුවමු ඒ බලා කොරොත්තින් අපි දැන් වැඩසටහන් නවත්තනවා අපිට වැඩිවෙලාවක් නැතිහෙන්න්ද මන් දෙවියන්ට පින්දීලා අද වැඩසටහන නිමාක්තරනවා සමාවෙන්නම හදිසයේ ගත තීරණය නමුත් මංහිතනවා. මම පැහදිි කරන්නටටා ඉතාමත්ම අනර්ග විදිහට ස්වාමින්න් වහන්සේ මේ කරුණු පැහැදිි කරනවා. එක නිසා දැන් ඔබ සැමට තිය ධර්ම දැනුමත් එක් මේ හොඳර ගල්පගෙන රහට යන්න පුළුවන් එම අප දෙවියන්ට පෙන්දිල වැලටහන නිම කරනවා. ආකාසටහාාචබුම් මට්ටා දේවානාගා මහිදදිකා ප්ඥන්තන් අනුමෝදත්වා චිරංග්‍රක්කන්තු සාාසනං චිරං්‍රක්කන්තු දේශනං චිරන්රක්කන්තු සවංසදා ඉදම්න්නේේ ඥාති නං හෝතු සුකිතාා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥති නං හෝතු සුකිතාා හොන්තු ඥාතයෝ ඉදම්න්නේ ඥති නං හෝතු සුකිාහොන්තු nyaාතියෝ හිමිනාපු්ඥකම්මේන ම මේ බාල සමාගම සතං සමාගමෝ හෝතු යාව නිපාන පතියා ඉඩම් මේේ පුඥකම්මං ආසවක්කයා වහං හෝතු. ඉදම් මේ පු්ඥකම්මං ආසවක්කයා වහන් හෝතු ඉදම් මේ පු්ඥකම්මං ආසවක්කයා වහන් හෝතු සබබ දුකා පමුච්චතු සාධ සාධ සාදු එහෙමනං අපි නැවත හමුවෙමු ඒ පත්්‍ය දේශනා ටික ඉවරුණාට පස්සේ හම්බුවමු ඒ අතරතුර හම්බ නං අපි පණවිඩත් දාන්න දැහමන අපි සමුගම මං මෙතන්ට දාන්නම් මේ දශ බල අප පොඩා හල බලමුොඩසි වෙනක තියෙනවා කියන මහත අප්‍රේ මාසි වෙනක එතකොට බතුම අපිට අප්‍රේ මාස් වෙනකං කියා දෙන්නද බලමු අපේ ංහිතන දැන් දිගට මේ දවස් තුනහතරක්ම කරපු ඉදවාන්වාසීට කලින් ඉවර කරයි අපි බලම ඒකා අනු තිීරණ කරම